සම්මා ආජීව තුන් සිත පහදන සදහම් කතිකාව නිවරදි ධර්මාවබෝධය තුළින් යහපත් ජීවිතයක් උතුම් බුද්ධාදී රත්නත්‍රයේ ආශිර්වාදයෙන් උදා වූ අද දිනේ ඔබේ සිළු යහපත් සිතුවිලි සිළු යහපත් බලාපොරොත්තු ඉටුවන වාසනාවන්ත පින්බර දිනයක් වේවා. සුපුරුදු පරිදි ඒ ප්‍රාර්ථනාව ඔබ හමුවේ තබමින් අදත් අපි මේ සූදානම් වන්නේ සිත FM සම්මා ආජීව තුන් සිත පහදන සදහම් කතිකාව ඔබ වෙත ගෙනෙන්නයි. ඔබ දන්නවා හිතවතුනේ සෑම සෙනසුරාදාවකම අපි මේ වෙලාවට ඔබ හමුවෙන්නේ ධර්මය පිළිබඳ නිවැරදි අවබෝධයක් ඔබට ලබා දෙමින් ධර්මය පිළිබඳ පවතින ගැටලුකාරී තැන් निराකරණය කර දෙමින් ඔබේ ජීවිතයට ධර්මය සමීප කරමින් ඔබේ ජීවිතය ධර්ම මාර්ගයට අවතීර්ණය කරමින් ඒ තුළින් ඔබේ ලෞකික ජීවිතයේ මෙන්ම ලෝකෝත්තර ජීවිතයට යම් සහනයක් සලසා දීමේ උදාර පරමාර්ථය පෙරදරි කරගෙනයි. ඉතින් මේ සඳහා හැමදාමත් අපේ මැදිරියට වැඩම කරන්නේ හම්බන්තොට වෙහෙරගල ආරාණ්‍ය සේනාසන අධිපති විසුද්ධිමග්ගේ ජාත්‍යන්තර බෞද්ධ මහා සංවිධානයේ නිර්මාතෘ විචිත්‍ර භානක පූජ්‍ය ආචාර්ය නාගොඩ සද්ධාලෝකනායක ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ අදත් අපේ මැදිරියට වැඩම කළා. නමස්කාර පූර්වකව පාදාභි වන්දනෙන් යුක්තව අපි අපේ නායක ස්වාමීන් වහන්සේ පිළිගන්නවා. වැඩසටහන ආරම්භයේදීම මෙන්න මේ කාරණාව සිහිපත් කළ යුතු වෙනවා. ධර්මයේ පිළිබඳව යම්කිසි ගැටලුකාරී තැනක් ඔබට තියෙනවා නම් ඔබ නොපමාව තුන්සිත පහදන සදහම් කතිකාවට ඒ ගැටලෝ යොමු කරන්න. අපි ගෞරවනීය ස්වාමින් වහන්සේ සූදානමින් ඉන්නවා ඔබේ ප්‍රශ්නයට නිවැරදි පිළිතුර ලබා දෙන්න, ඔබේ ගැටලුව විසඳා දෙන්න. ලිපිනේ මා මතක් කරන්නම්, සම්මා ආජීව තුන්සිත පහදන සදහම් කතිකාව සිත FM අංක 136B ස්ටැන්ලි තිලකරත්න මාවත නුගේගොඩ. ඔබට පුළුවන් අපිට කතා කරන්න 011-586-886, 071-847-624 කියන දුරකථන අංකවලට. සම්මා ආජීව තුන් සිත පහදන සදහම් කතිකාව. දිගු පුළුලින් සාක් වෙලවන් නුඹ කුස සියවසකින් උඩයින කෑසන් බැහිස වියසිදුරෙන් නැගේ තත් දූගතිය බැස තව උපදින්නට බැරිමේ මිනිස්කෝස. අවසර අපේ හාමුදුරනේ, ලොවැඩ සඟරාව රචනා කරමින් වේදාගම මෛත්‍ර හිමියන් මේ කවියෙන් පෙන්වා දෙන්නේ මිනිස් ආත්මයක් ලබා ඉපදීමේ අපහසුතාවය, දුෂ්කරභාවය. මේසා අපහසු වූ දුෂ්කර වූ මිනිස් ආත්මයක් ලබා ඉපදීම පිළිබඳවයි අද අපේ සදහම් කතිකාවේ මුල්ම ප්‍රශ්නය විදිහට මම ඔබ වහන්සේගෙන් අහන්න සූදානම් වෙන්නේ. අපි හාමුදුරනේ, පුරුෂයෙකුගේ හා කාන්තාවකගේ කායික එක්වීම මත ඇතිවන්නා වූ ක්‍රියාවලිය තුළින් තමා මිනිස් ආත්මයක් එමත් මිනිස් ජීවියෙක් ඉපදීම සිද්ධ වෙන්නේ. එය බොහෝ දුරට මේ ජීව විද්‍යාත්මක කාරණා මත පදනම් වෙච්ච භෞතික ලෝකය හා සම්බන්ධ වෙච්ච දෙයක්, පැහැදිලියටම බැලූ බැල්මටම. නමුත් මේ මිනිස් ජීවියෙක් බිහිවීම පෙර කරන ලද කුසලා කුසල කර්ම, එවැගේම චුතිසිතට පහළ වෙන අරමුණු, වගේම මේ හා සම්බන්ධ වෙච්ච ආගම දහමට සම්බන්ධ වෙච්ච මේ කර්මයාදී තවත් බොහෝ කරුණු කාරණාවල සම්බන්ධය තියෙන මේ අධ්‍යාත්මික පැත්තට නැඹුරු වෙච්ච පැතිකඩකුත් තියෙනවා. එනිසා මම ඔබ වහන්සේගෙන් අද මුල්ම ප්‍රශ්න විදිහට අහන්නේ අපේ හාමුදුරනේ, මේ පුද්ගල උපත වැඩිපුරම සම්බන්ධ වන්නේ ජීව විද්‍යාත්මක කාරණා මත පදනම් වුණු භෞතික ලෝකයේ සමගද, එමත් නැත්නම් කර්මයාදී දහමට සම්බන්ධ වුණු කරුණු කාරණාවල සම්බන්ධයක් තියෙන අධ්‍යාත්මික ලෝකයක් එක්කද කියලා? සැබවින්ම තාමත්ම වටින කාරණයක් මෙතනදී මේ උපත පිළිබඳව මිනිසයාගේ දැන් මව්පියන් දෙපළගේ එකතු පහදු වීම, එහෙම නැත්නම් එකතු වීම කායික ක්‍රියාවලිය. ඔව්. එතකොට මව් සෛල සහ පීතෘ සෛල කියන දෙකේ එකතුව සංසේචනය. ඔව්. ඒක අපි කවුරුත් දන්නෝ ජීව විද්‍යාත්මක කාරණයක්. ඔව්. එතකොට ඒක භෞතික කාරණයක්. හැබැයි ඒ කලල රූපේ ස්වභාවය අවශ්‍ය ආකාරයට ඒ රූප කලාප වැඩිමින් අනතුරුව මෞකුසට බැස ගන්නා වූ විඥාණය
නොහොත් සිත එහෙම නැත්නම් ධර්මයෙන් කියනවා නම් ප්‍රතිසන්දි විඥානය පිළිසිඳින හිත ඒක මව්ගෙන් හෝ පියාගෙන් හෝ ලැබුණු දායාදයක් නෙවෙයි අම්මගෙන් ලැබිච්ච එකක්වත් තාත්තගෙන් ලැබිච්ච දෙයක්වත් නෙවෙයි විඥානය කියන එක පැහැදිලිද ඔව් ඒ විඥානය කියන එක ලැබෙන්නේ කර්මයට අනුවයි කර්මයට අනුව ඒ කියන්නේ පූර්ව කුසල කර්මය හෝ අකුසල කර්මයට අනුව තමයි විඥානය කියන එක උපදීම නැත්නම් හට ගැනීම සිද්ධ වෙන්නේ ඒක මුලින්ම කලල රූපේ හට ගන්නවා ඒ කලල රූපේහි හටගත් කලල රූපේට තමයි මාතු කුච්චින් ඔක්කමති මව් කුසට අර විඥානේ බැසගන්නේ ඒ විඥානේ බැස ගැනීමට උපකාර වෙන්නේ කර්මයේ නැමැති ශක්ති විශේෂය ඒ කර්ම ශක්තිය හොඳ එකක් නම් කුසල ශක්තියක් නම් ඔන්න මනුෂ්‍ය ආත්ම භාවයක මනුෂ්‍ය මව් කුසක පිරිසිඳනවා ඒක අකුසල සහගත නම් තිරිසන් මව් කුසක ප්‍රසන්දි ගන්නවා ඊටත් වැඩි නම් ප්‍රේත ආදි වශයෙන් අර ඕපපාතික ක්‍රමයකුත් තියෙනවා එතකොට අපිට මෙතන පැහැදිලි කරගන්න ඕනි කාරණේ තමයි මෙතන මේ කලල රූප හටගත්තට විඥානයාගේ බැස ගැනීම හා බැසගත් විඥානයේ නොත් සිතේ පැවැත්ම නැත්නම් එතන සත්‍යයක් අපිට පුද්ගලයේ දකින්නට පුළුවන් කමක් නැහැ සම්මුතිය තුළ. එහෙනම් දැන් ඔය කියන්නේ මව් කුසේදීම දරුවා මැරිලා කියලා. ඔව්. ඒ කියන්නේ මොකද අර පහළ වෙච්ච මේ විඥානය බැසගත්ත විඥානේ පහ වෙලා ගින්. එහෙනම් මව් කුසේ කල රූපේ තියෙනවා. නමුත් මේ දරුවා මැරිලා. මැරිලා කියන්නේ මොකද්ද? විඥානේ පහ වෙලා ගින්. එහෙනම් විඥානය පැවතීමට අවශ්‍ය කරන මූලික කායික සාධක ටික. ඒ කියන්නේ ගන්ධබ්බයාගේ එළඹ සිටීම කියලා කියන මෞත්පිය දෙන්නගේ එකතු වීම සහ ඒ කලලේ අධික උෂ්ණයේ අඩු බව අධික සීතල අඩු බව ඍතු චක්‍රයේ ඒ සියල්ලම ඒ සම මට්ටමක පවතින වේලාවක කර්මානු රූපීව තමයි අර විඥානයේ බැස ගැනීම හිතේ බැස ගැනීම සිද්ධ වෙන්නේ. එහෙනම් විඥානයේ බැස ගැනීම සිද්ධ වන්නේම කර්ම ශක්තියට අනුවයි. දැන් එතකොට මේ මව් කුසක. දැන් අද තියෙන නල දරූපත්. ඔව්. එතකොට ඒ නලද රූපත් වලදීත් සිද්ධ වෙන්නේ අවශ්‍ය කරන කල්ල රූපී ස්වභාවයේ කල්ල කොටස සැපීමක් කරනවා. ඒ සැපීම කරාම අවශ්‍ය කරන උෂ්ණත්වය ඒ සඳහා යෙදවීම නිසා ඒ සුදුසු අවස්ථාවේදී විඥානයාගේ බැස ගැනීම සිද්ධ වෙන ආකාර දෙකේදීම බාහිර කායික සාධක සහ ඒ කල්ල රූපයට අවශ්‍ය කරන ඍතු ස්වභාවයන් සම්පාදනය වෙලා තිබුණම කර්මානු රූපීව විඥානයේ බැස ගැනීම සිද්ධ වෙනවා මිස විඥානයේ බැස ගැනීම භෞතික ලෝකයෙන් ගතපු කාරණයක් නෙවෙයි ඒක කර්මයක් එක්කම තමයි සිද්ධ වෙන්නේ. ඒ වගේම ඒ සත්වයාගේ කායික සන්තතිය ඒ දැන් සමහර සෙම් සහිත ශරීර තියෙනවා. ඌෂ්ණ්‍ය අධික ශරීර තියෙනවා. පිත සහිත ආදි වශයෙන් තියෙනවා. ඉතින් එවැනි තත්ත්වවලට ඒ භෞතිකයටත් කර්මයේ යම් බලපෑමක් තියෙනවා. ඉතින් එකෙල්ලෙහිම තව නොයෙක් සාධක බාහිරව ආවත් අපිට නොපෙනුනාට කර්මයේ කියන ශක්තිය මේ හැමතැනකදීම බොහොම සියුම්ව සහ වේගවත් ක්‍රියාත්මක වෙලා තියෙනවා. සම්මා ආජීව තුන් සිත පහදන සදහම් කතිකාව පුත්තවත්තු මනුස්සහනම් මිනිසාට මේ ලෝකේ ඉන්න වටිනාම සම්පත තමන්ගේ දරුවන්. එනිසා මේ දරුවෝ ඇති අම්මලා තාත්තලා ඒ දරුවන්ගෙන් සැනසුමක් සතුටක් ලැබෙනවා. හැබැයි අපේ හැමෝටම දරුවෝ නැති බොහෝ දෙනෙක් අපේ සමාජයේ ඉන්නවා. ඒ නිසා මේ අය නිරන්තරයෙන්ම මානසිකව පීඩාවන් වලට පත් වෙලා ඉන්නවා දරු සම්පත් නැතිකම නිසා. ඒතර අපේ හැමෝටම මේ දරුවන් නැතිකමට බලපාලා තියෙන්නේ ජීවවිද්‍යාත්මක සාධකයක්ද? එහෙම නැත්නම් අර අපි සඳහන් කළ විදිහට කර්මානුරූපී සාධකයක්ද මෙතෙන් බලපාලා තියෙන්නේ කියන එක දැනගන්න කැමතියි. මේ කාරණා දෙකම බලපානවා. ඇතම් අවස්ථාවල බලගත් විදියටම පූර්ව අකුසල කර්ම විපාක බලපාන අවස්ථා එමටයි බොහෝ සෙයින් තියෙනවා. ඒ වගේම සමහර අවස්ථාවල තමන්ගේ වර්තමාන ජීවිතයේ ඇවතුම් පැවතුම් වල තියෙන දුර්වලතාවයන් නිසා. දැන් ඉතින් මෙහෙම යම්කිසි දරුවෙක් බලාපොරොත්තු වෙන මවක් පැවැත්විය යුතු ආකාරය තමන්ගේ ජීවිතයේ පැවැත්විය යුතු ආකාරය ධර්මයේ තුල පැහැදිලි කරලා තියෙනවා. එතකොට ඒගොල්ලෝ ඒ මවක් වෙන්නට බලාපොරොත්තු වෙන මව්පියන් දෙපළම එක්කෙනෙක් නෙවෙයි දෙපළම අවශ්‍ය කරන කායික හා මානසික පැවැත්ම
පිරිසිදුව පැවැත්වේ නැත්නම් ඒ මවකුස තුළ යම්කිසි දරුවෙකුට එහෙම නැත්නම් විඥානයකට දරුවේ කටගැනීමට අවශ්‍ය කරන සාධක සම්පූර්ණ කරගන්න පුළුවන් කමක් නැහැ. මොකද මනස තමයි මෙතන මුල් වෙන්නේ. එහෙනම් මනස දුස්සීල භාවයට පත් කරගෙන නම් ජීවත් වෙන්නේ, කායිකව අපිරිසිදු ජීවිතයක් නම් ගත කරන්නේ. එතකොට ඒ එකෙල්ලේම මානසිකව බලපානෝ ශාරීරික හෝමෝන්ස් ක්‍රියාවලියට. එහෙනම් හෝමෝන්ස් ක්‍රියාවලිය නෙගටිව් කියලා කියනවා. ඇයි? තමන්ගේ මනස නෙගටිව් නිසා. එහෙනම් මනස ඉතා පිරිසිදුව පවිත්‍රව පවත්වනවා කියන්නේ ඇත්තෙම බොහොම පුණ්‍යවන්ත ජීවිතයක්නේ. ඒ නිසා විශේෂයෙන්ම වර්තමාන ජීවිතේ, වර්තමාන ප්‍රායෝගික ජීවිතේ පැවැත්ම හොඳ වෙන්නත් ඕනේ. ඒ වගේම තමන්ගේ පූර්ව කුසල කර්ම ශක්තියක විපාකයක් එන්නටත් අවශ්‍ය කරනවා. ඒ නිසා මෙතනදී අපට කර්මයේද එහෙම නැත්නම් ප්‍රායෝගිකව මේ භෞතික පැත්තද කියන එක එකෙල්ලේ කියන්නේ බෑ. නමුත් මේ දෙකේම බලපෑම විශේෂයෙන්ම බලපාලා තියෙනවා. සම්මා ආජීව තුන් සිත පහදන සදහම් කතිකාව. නාගොඩ සද්දාලෝක නායක හඳුරන් මහන්සි අද දවසේ සමාජීව තුන්සිත පහදන සදහම් කතිකාවෙන් ඔබ යොමු කරන ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙන්නේ අපේ හඳුරනේ. දැන් අපි කතා බහ කරමින් ඉන්නේ මේ මෞකුස පිළිසිඳ ගැනීම, ජීවියෙක් මෞකුස පිළිසිඳ ගැනීම සම්බන්ධයෙන්. අපේ බෝසතාණන් වහන්සේ මහාමායා දේවියගේ කුස පිළිසිඳ ගත්තේ ඒ සාංසාරික ප්‍රාර්ථනාවක් අපේ හඳුරනේ. එතකොට දැන් මෙතෙන්දී කෙනෙකුට හිතෙන්න පුළුවන් කෙනෙක් ප්‍රාර්ථනා කරලම තමා ඊළඟ භවයේ ප්‍රතිසන්දිය ලැබෙන මෞකුසය තීරණය කරන්න පුළුවන් කියලා. ඒක අපේ හැමදෙනාගේ බෝසතාණන් වහන්සේට විතරක් පුළුවන් දෙයක්ද, සාමාන්‍ය පෘථග්ජන කෙනෙකුටත් පුළුවන් දෙයක්ද? ඔව්, දැන් බෝසතාණන් වහන්සේගේ ජීවිතයේ සුවිශේෂී ජීවිතයක්. උන්වහන්සේගේ බෝධිසත්ව ජීවිතයේ අභිනීහාරයෙන් පස්සේ, කියන්නේ නියති විවරණයෙන් පස්සේ නහන්සේ යම්කිසි ප්‍රාර්ථනාවක් කරනවා නම් ඒක ඒ විදිහටම සාර්ථකයි. එතකොට එනම් මව පියා තීන්දුව වෙනවා. නියති විවරණ ලැබනකොටම ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරනෝනේ මෙන්න මේ ජීවිතයේදී මේ නමින් බුද්ධත්වයට පත් වෙනවා. එතකොට මව් වෙන්නේ මෙයා, පියා වෙන්නේ මෙයා කියලා ඒ විස්තර කරනවා. අග්‍ර ශ්‍රාවක ශ්‍රාවික ආදි වශයෙන් අනාගත දේශනාව. නමුත් අපිට වුණත් අපි කුසල් ධර්මයන් උපදවගෙන මව්පියන්ට සත්කාර උපස්ථානාදී සිද්ධ කරලා අපි යම් ප්‍රාර්ථනාවක් කරනෝ නම් අනේ මට නිවන් දකින්නකම්, මොකද අපි නිවන් දකින්න උපදින්න එපායි. ඔව්. ඒක නිවන් දකින්න තුරුම අපට මේ වාසනාවද මෙවැනි මව් කෙනෙකුගේ කුසම උපදින්න, මෙවැනි වාසනාවන්ත පියෙකුට දාවම උපදින්න ලැබේවා කියලා ඒ අවශ්‍ය කරන මව්පිය උපස්ථාන, මව්පිය ගුණ සලකාගෙන කටයුතු කරපු කුසල් කරපු උදවියට ඒ විදිහට උපදින්නට තියෙන අවස්ථාව බොහෝසෙන් වැඩි. හැබැයි අපි ඒ අවශ්‍ය කරන මව්පියන්ගේ පැත්තට අපෙන් සිද්ධ විය යුතු ගුණධර්ම, මව්පිය උපස්ථාන ආදී ඒවා නොකර අපි ප්‍රාර්ථනා කරනවා නම් අපිට මේ මව්ගේ මේ පියාට තව උපදින්න ලැබෙනවා කියලා, ඒක හරියට අතේ මුදලක් නැතුව කඩේකට ගිහින් යමක් මේ ගන්න ගියා වාගේ. ඒ නිසා අපි හිස්සතින් නෙවෙයි, ඒ අවශ්‍ය කරන කුසල ශක්තිය අපි උපදව ගන්නට අවශ්‍ය වෙන. දැන් බෝසතාණන් වහන්සේ ගැන ගත්තම මහන්තයා, බෝධිසත්වයන් වහන්සේ සාරා සංකේහීය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි පිරු මහ පාරමී ශක්තියත් එක්කයි උන්වහන්සේ ඔය ටික ලැබෙන්නේ. ඒ වගේම අපි දන්නවා මාතුපෝෂක ජාතකය කාටද පුළුවන් දින 7ක් ආහාරයක් නැතුව මව් දරාගෙන කරේ පීනන්න. මහා සමුදුරේ. එතන මේ මහා වීර්‍යවන්ත පුරුෂයා ගී මේ මහා වීර්‍යවන්ත හිත දැක්කේ බ්‍රහ්ම රාජයෙක්නේ. අරිහන්ත බ්‍රහ්ම රාජයෙක් බඹලෝදී දැකලා ගොඩබිමක් නිර්මාණය කළා. ඒක ස්වභාවික එකක් නෙවෙයි. ඒතොර ඒ ගොඩබිමට සේන්දු වුණා. එතකොට ඒ වෙලාවේදී තමයි මේ බ්‍රහ්ම රාජයට ඇතුළු අනේ බුදු බවට පත් වෙන්න පවා මේ වීර්‍යවන්ත පුරුෂයා සුදුසුයි කියලා. ඉතින් එතකොට එනම් ඒ විදිහට අම්මට සලකලා දෙනවා, මව්ගුණ සලකලා තියෙනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙන යම් කාරණයක් සාධනය කරගන්න නම් අපි අවශ්‍ය කරන අපේ පැත්තෙන් වෙන්නට ඕනි කාරණා ටික සපුරාගත යුතුයි. එහෙම නැතුව අපි දැන් ඕන කෙනෙක් කැමතින දැන් ඔන්න බොහොම ධනවත් බොහෝ සද්ද අම්ම කෙනෙක්ගේ මව්කුසේ කවුද උපදින්න කැමති නැද්ද? අපි කැමති. දැන් අපි තු එංගලන්තේ ඉන්න මහරජිනිගේ මව්කුසේ උපදින්න කවුද අකමැති? රාජකුමාරයෙ ඉන්නේ. නමුත් වෙන්න පුළුවන්ද?
වෙන්න බෑ. එහෙනම් අනිවාර්යයෙන්ම අපි කැමති උසස් තැනක උපදින්න නම් නිවන් දකින්නකම් දේශනාවේ තියෙනවා එහෙනම් අවශ්‍ය කරන කුසල ධර්මයන්. කත්තබ්බං කුසලම් බහුං චරිතබ්බං බ්‍රහ්මචරියං. බොහෝ සෙයින් කුසල ධර්ම කරන්නේ සිල්වත් වෙන්න. එහෙනම් අපි හේතු කාරණා සකස් කරගත්තම ඵලය අපට අත්දකින්නට පුළුවන්කම තියෙනවා. වඩා වැදගත් අපි හැමෝටම වහන්සේ සඳහන් කළ කරුණ කාරණා ටික. මොකද බොහෝ දෙනෙක් ඉන්න අපේ සමාජයේ කියනවා මේ අනේ මගේ අම්මයි තාත්තයි දෙන්න නිවන් දකින්න තුරු මගේ මම්මයි තාත්තයි වෙලා ඉපදේවා කියලා. ඉතින් එහෙම කියනවා නම් ඇත්තෙම අර වහන්සේ කිව්වා වගේ මේ අතේ මුදලක් නැතුව කඩේකට ගිහිල්ලා බඩු ගන්න බැරුව වගේ ඇත්තෙම මේ ඒ අම්මගේ තාත්තගේ ගුණ සිහිපත් කරමින් ඒ අයට දරුවන්ගෙන් දෙමාපියන්ට ඉටු වේ යුතු යුතුකම් කොටස සියල්ලම නිවැරදිව ඉටු කරනවා නම් ඒ ප්‍රාර්ථනාව සත්‍යයක් බවට පත් වෙන්න පුළුවන්. සැබවින්ම සමෘද්ධ කර ගන්නට පුළුවන්. දැන් එක කාරණයක් මම කියන්නම්. මේ අම්මා තාත්තා දෙන්න බොහොම වයසයි. මම දැකපු අත්දැකීමක්. එකම පුතා ඉතින් අම්මා තාත්තා දෙන්න බොහොම දහදුම් ඉඳලා මේ දරුව පෝෂණය කළ බොහොම ආදරයෙන් සුරක්ෂිතව ආරක්ෂා කරගෙන යම් තැනකට ගෙනාවා. ඔව්. ඉතින් කාලය ගෙවමින් මේ දරුවත් වැඩිවියට පත් වෙලා ආවා වෙලා දැන් දරුවෝ ඉන්නවා. නමුත් මේ ඒ අම්මා තාත්තා දෙන්නට ඒ තරම් තැකීමක් සැලකීමක් මේ දරුවගේ නැහැ. ඒ කියන්නේ කඳ බොණ්ඩ දෙනවා, ඇඳුම් රෙදි පෙරලි අරන් දෙනවා. සමහර වෙලාවට අම්මා ඇවිල්ලා කියන්නේ ආච්චිනේ දරුවගේ. එතකොට ආච්චි ඇවිල්ලා දරුවව අතපත ගන්නකොට අනේ එපා කියලා අම්මව යවනවා. ඇයි ඒ අම්මා පිරිසිදුයි. එතකොට දරුවා ඔය ආදි වශයෙන්. එතකොට අර අපි තේරුම් ගන්නට උනේ මානසික ක්‍රියාවලිය අපි ඇත්තටම මම හැම වෙලාවම කියන දෙයක් තමයි මහත්තයා මේ අම්මා තාත්තාගේ ගුණේ දැනගන්න නම් අම්මා තාත්තා කෙනෙක් වෙන්නම ඕනි. ඔව්. අම්මා තාත්තා කෙනෙක් නොවි කවදාවත් අම්මා තාත්තා කෙනෙක්ගේ ගුණේ දැනගන්නට පුළුවන් කමක් නැහැ. එහෙනම් දැන් රවන්ට අභිනවයෙන් ලැබිච්ච දරු පැටියා කෙරෙන් අම්මා හෝ තාත්තා යම් සෙනෙහසක් ආදරයක් ඇති වෙනකොට හිතන්න ඕනි පළවෙනිම කාරණේ මොකද්ද? අනේ මගේ අම්මත් මගේ තාත්තත් මටත් මෙහෙම වෙන්න ඇති නේද? එතකොට තමන්ට දරුමල්ලු ඉන්නකොට අනිවාර්යයෙන්ම තමන්ගේ අම්මා තාත්තා ගැන වැඩි වැඩියෙන් ගෞරවය උපදින්නට ඕනි මිස දරුවා අල්ලන්න එනකොටත් අම්මව එළවන තාත්තව එළවන තත්ත්වෙටපත් වුණොත් අර ඔබතුමා කිව්වා වගේ අර හොඳ කල්යාණ මිත්‍ර අම්මා තාත්තා ලබන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම මම හැමතිස්සෙම කියන්නේ තමන්ගේ උපන්දිනයේ දවසේ ඇත්තෙම සිහි කරන්නට ඕනි අම්මගේ ගුණය, තාත්තගේ ගුණය. මම අද මෙලවට බිහි වුණේ අද මෙලවට බිහි කළේ අම්මා, දැඩි කළේ තාත්තා. එහෙනම් මව්පියන්ගේ ගුණ සමරන මව්පිය දිනේ වෙන්නට ඕනි අපි උපන්දිනේ. ඔව්. ඒ නිසා ඇත්තටම බෝසත් ගුණවත් මව්පියෝ ලැබෙන්නේ මව්පියන්ට සලකපු මව්පියන්ගේ ගුණ සමරපු මව්පියන් ගුණයට අවනත වෙච්ච දරුවන්ට විතරයි. එහෙම නේද? කවදාවත් සත්පුරුෂ මව්පියෝ ලැබෙන්නේ නැහැ. අපි හඳුනන මේ හා සම්බන්ධව ගොඩක් දේවල් තියෙනවා කතා බහ කරන්න. මම තවත් එක ප්‍රශ්නයක් ඔබ වහන්සේගෙන් මේ සම්බන්ධයෙන් අහන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අපි හඳුනන මේ ස්ත්‍රී පුරුෂ භාවය ලබන්න පුද්ගලයෙක් ඉපදිනකොට පුරුෂයෙක් වෙලා ස්ත්‍රියක් වෙලා ඉපදෙන්නත් මේ කර්මානුරූපී බලපෑමක්ද තියෙන්නේ? මෙතනත් ජීවවිද්‍යාත්මක සාධකයක්ද තියෙන්නේ? සැබවින්ම කර්මානුරූපී බලපෑමක්. විශේෂයෙන්ම අපි තේරුම් ගන්නට උනේ දැන් මේ කාරණාවකම වැඩිපුර බණහන්නේ අපි උපාසකම්මලා. ඔව්. ඒ උපාසකම්මලා අමනාප වෙන්න හොඳ නෑ. විශේෂයෙන්ම තේරුම් ගන්නට පුරුෂ ආත්ම භාවයක් ලබන්නට නම් අනිවාර්යයෙන්ම ස්ත්‍රියට වැඩිය කුසල් කරලා තියෙන්නටම අවශ්‍ය වෙනවා. මෙතනදී විශේෂයෙන්ම පුරුෂ ආත්ම භාවයක් ලබන්නේ බඹසර ආරක්ෂා කරපු අය. ඒ කියන්නේ සිල් ආරක්ෂා කරපු උදවිය. දැන් මේ ජීවිතේ කාන්තාවක් බොහෝසෙන් තමන්ගේ බඹසර ආරක්ෂා කරමින් සිල් ආරක්ෂා කරමින් වාසය කරන ඊළඟ ජීවිතවල පුරුෂාත්ම භාවයක් ලබන්නට පුළුවන්. එතකොට පුරුෂාත්ම භාවයක් ලැබීම හේතු කරගෙන ස්ත්‍රියකට නොහැකි යම් යම් ශක්ති ප්‍රමාණයක් ඒ පුරුෂාත්ම භාවය තුළ තියෙනවා. දැන් ලෞතර බුදු බවට පවාපත් වෙන්නට පුළුවන්කම තියෙන පුරුෂාත්ම භාවයක් ලැබුව කෙනෙකුට පමණයි. ස්ත්‍රිය කවදාවත් බුදු වෙනවයි කියලා අහලා නැහැ නේ. ඔව්. ඉතින් එහෙනම් අනිවාර්යයෙන්ම ස්ත්‍රිය හැම මොහොතකම අසරණ භාවයට පත් වෙන තැනැත්තියක්. කායික වහා මානසිකව. නමුත් පුරුෂයා ගැන ඊට වැඩිය ආත්ම ශක්තිය හා වීරිය බහුලයි. නමුත් සමහර ස්ත්‍රීන් ඉන්නවා පුරුෂයන්ටත් වැඩිය බොහොම මේ ආත්ම ශක්තිය තියෙන අතරින් පතර. බල සම්පන්නයි. නමුත් මේ මම කියන්නේ සමස්තය. එහෙනම් කාරණා දෙකක් නිසා එකක් තමයි සිල් රැකීමේ ආනිසංස වශයෙන් කර්මානුරූපව කර්ම ශක්තිය බලපෑමෙන්ම හොඳ පුරුෂාත්ම භාවයක් ලබනවා. එකක්.
අනිත්තික සමහර ස්ත්‍රී පිරිස් ඉන්න ඒගොලන්ගේ ප්‍රාර්ථනා තියනවා. ඒකන ස්ත්‍රී ආත්ම භාවයක් ලබලම තමයි ඒගොලන් නිවන් දකින්න කැමති. ඒකැන බෝධිසත්වයන් වහන්සේගේ බුද්ධ මාතාව වෙලා ඊළඟට දැන් විශාඛාවාගේ ආදී වශයෙන් ඊළඟට ඔය අග්‍ර ශ්‍රාවිකාවන් වෙලා ඒ වගේ ස්ත්‍රිය කියන්නේ පුරුෂයෙක් වෙන්න තරම් කුසල් තියෙනවා. නමුත් එයාලගේ ප්‍රාර්ථනාව තියෙන කුසල් කරලා ස්ත්‍රී ආත්ම භාවයකින් මෙන්න මේ විදිහට නිවන් දකින්න ඕනේ කියලා. එතකොටත් අන්න ස්ත්‍රී ආත්ම භාවය උපදිනවා. එහෙම නැත්නම් සමස්තයක් වශයෙන් ගන්නකොට පුරුෂාත්ම භාවයක් ලබන්න තරම් පුණ්‍ය ශක්තිය කියන්නේ චරිතවත් බව අඩු නම් අනිවාර්යයෙන්ම ස්ත්‍රී ආත්ම භාවයක තමයි උපදින්නට හේතු වෙන්නේ. ඒක කර්මානුරූපව තමයි එතන ඒ කාරණේ සිද්ධ වෙන්නේ. එතකොට අපි අවතක්සේරුවක් කරගන්න නරකයි. එහෙනම් අපි ස්ත්‍රීන් අපිට පිම්මදි කියලා නෑ. සමහර වෙලාවට පිනෙන් උපන් පුරුෂයන්ට වැඩිය ධර්මයෙන්, දැනුමින්, උගත්කමින්, බුද්ධියෙන්, පෞරුෂයෙන් එහාට කියපු කාන්තාව ඕන තරම් ඉන්නවා. ඒ මෙතනදී බලපාන්නේ ස්ත්‍රී පුරුෂ භාවයට වැඩිය තමන්ගේ අර යෝනිසෝ මනසිකාරය සහ නුවණ. ඔව්, ඉතින් මේ ලෝකේ ශ්‍රේෂ්ඨතම පුරුෂයා අතිලෝකුරු බුදුරජාණන් වහන්සේ, උන්වහන්සේට ජන්මලාභය ලබා දුන්නේ කාන්තාවක් නේ අපේ හාමුදුරනේ, මාමායා දේවිය. එහෙමනොත් නේද? පැහැදිලිව. ඉතින් ඒ නිසා ස්ත්‍රී ආත්ම භාවය කියන්නේ මේ පහත් කළ යුතු දැනේ. බුදුරජාණන් වහන්සේ කියන්නේ ස්ත්‍රී රත්නය කියලානේ. එතකොට මේ ලෝකේ රත්න අතර ස්ත්‍රී රත්නේ ශ්‍රේෂ්ඨයි කියනවා. එහෙනම් ස්ත්‍රිය ස්ත්‍රී රත්නයක් බවට පත් වෙන්නටයි උත්සාහ කරන්නට ඕනේ. දැන් පුරුෂයා අනවශ්‍ය විදිහ ආඩම්බරයක් ඇති කරගන්න ඕනේ නැහැ. මේ අපි උසස් කියලා නැහැ. අපි උසස් වෙන්නේ ගුණධර්ම වලින්. හැබැයි බුදුන් වහන්සේ පෙන්නනවා ස්ත්‍රිය යම් දවසක චතුරාර්ය සත්‍ය අවබෝධ කරයිද, පුරුෂයා යම් දවසක චතුරාර්ය සත්‍ය අවබෝධ කරයි. එතකොට රහත් මේනින් වහන්සේ නමක් හෝ රහත් ස්වාමින් වහන්සේ නමක්, මේ දෙපළගෙම අවබෝධය එකයි කියනවා. එහෙනම් ධර්මය අවබෝධය කළෙන් පස්සේ ස්ත්‍රියට අඩුවෙන් හෝ පුරුෂයාට වැඩියෙන් නෙවෙයි, දෙපළගෙම චතුරාර්ය සත්‍ය අවබෝධය සමානයි. සම්මා ආජීව තුන් සිත පහදන සදහම් කතිකාව. අපේ හැමෝටම නරක ප්‍රේත තිරිසන් අසුර කියලා මේ සතර ආපාය තියෙනවානේ. දැන් ධර්ම දේශනා කරනකොට නිතරම ස්වාමීන් වහන්සේලා ගැන දේශනා කරනවා. මේ සතර ආපායට නොවැටි දිව්‍ය සම්පත්, මනුෂ්‍ය සම්පත්, බ්‍රහ්ම සම්පත් විඳින්නයි මිනිස්සු උත්සාහ කරන්න ඕනේ කියලායි ස්වාමීන් වහන්සේ ධර්ම දේශනා කරනකොට කියන්නේ. ඒතර මම අහන්න කැමතියි අපේ හැමෝටම, දැන් මොනවා කිව්වත් අකුසල් කරපු අය සතර ආපායෙන් එකට වැටෙනවාමනේ. බුදුරජාණන් වහන්සේ කියලා තියෙන්නේ තමාගේ අත් දෙක අරගෙන මහ පොළොව සූරන්න. එතකොට මේ නියපොතු වලට එකතු වෙන පස් ප්‍රමාණයයි මහ පොළොවේ ප්‍රශ්න ප්‍රමාණය ගත්තොත් අර නියපොතු වලට එකතු වෙන ප්‍රශ්න ප්‍රමාණය තමයි නැවත මනුසත් ආත්මේ ලබන්නේ. අනිත් අය ඔක්කොම සතර අපායට වැටෙනවා කියලා බුදුරජාන් වහන්සේ කියලා තියෙන්නේ. එතකොට මේ සතර අපාය අදීට වැටුණු සත්වයකු නැවත සුගතියට එන්න කොච්චර විතර කාලයක් ගත වෙනවද අපේ හැමෝටම? සැබවින්ම එයයි ඒ අපාගාමි සත්‍ය බවට පත් වුණහෙන් පස්සේ ඒයිද තියෙන අකුසල කර්ම විපාක ශක්තිය අවසන් වෙනතුරු ඉන්නට උනේ. සමහර වෙලාවට මහා අකුසල් තියෙනවනේ. දැන් පංචානන්තරිය මහා අකුසල කර්මයක් කරපු කෙනෙකුට නිශ්චය වශයෙන්ම බුද්ධාන්තරයක් ඉඳ වෙනවා. ඒ බුද්ධාන්තරයක් කියලා කියන්නේ මහන්තයා මේ ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා ඒ ශාසනේ පැවතිලා අවසන් වෙලා නැවත බුදු කෙනෙක් පහළ වෙන තුරු කාල පරිච්ඡේදේ කොයිතරම් කාලයක්ද කියන්න බෑ. එතකොට තමා කරන්නේ අකුසල ශක්තිය අනුව ඒ විපාකයේ කාල පරිච්ඡේදයේ තීන්දුව වෙනවා. එතකොට සමහර කාලවලට ප්‍රේත ලෝකයකට යනොත් අවුරුදු අපේ අවුරුදු වලින් ගන්නොත් අවුරුදු ලක්ෂ ගණන් ඉන්න වෙනවා. එතකොට තිරිසං අපාය වුණොත් දැන් අපි තුමු මේ ජීවිතේ ගවයෙක් වුණා කියලා, එතන ගවයාගේ ආයුෂ ප්‍රමාණය එයා ගත කළ ගවයෙක් වෙලා එතනින් චුත වෙලා ආයි උඩට එන්න හම්බ වෙන්නේ නැහැ. මොකද එයා තිරිසං ආත්ම භාවයේ තුල නැවත නැවත රැස් කරන්නේ අකුසල්. පල්ලෙහාටමයි වැටෙන්නේ. ප්‍රේත අසුරාදී පල්ලෙහාටමයි යන්නේ. ඒ නිසා සතර අපායකට වැටුනොත් ආයි ගොඩේම පිළිබඳව බොහොම භයානකයි. පල්ලෙහාටම යන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ සතර අපායකට වැටෙන්න උත්සාහ කරන්න එපා කියලා. එහෙනම් අවුරුදු ගණන් වලින් අපිට කියන්නට පුළුවන් කමක් නැහැ. බොහෝ කාලයක් අපිට ශෝක කරන්න වෙනවා. එක දැන් එක අකුසලයකින් අපි තිරිසං අපායේ ඉපදුනොත් ඒ අකුසල විභාගය කියලා ඉවර වෙනකොට ආයේ ඒ ජීවිතේ රැස් කරන අකුසල් මුල් කරගෙන ඊගාවට ඊළඟට ප්‍රේත අපායට යන්න පුළුවන්. අසුරයට යන්න පුළුවන්. නිරයට යන්නත් පුළුවන්. ඒ නිසා අපි දැන් මේ ගැළවිලා ඉන්නේ තාවකාලිකව. මොකද මනුස්ස ජීවිතයට ඇවිල්ලා මේ ගැළවිච්ච වෙලාවේ සදාකාලිකවම ගැළවෙන්න පුළුවන් හොඳම දේ තමයි සෝවන් ඵලයට
පත් වෙන කියන සෝවන් ඵලයට හිත පවුනවා ගත්තොතින් ආය සතර පායට වැටෙන ඒක තමයි ලොකුම ආරක්ෂාව. ඒ නිසා බණ කියන මමත් අහන ඔබත් එවැගේම අපේ අනිල් මහත්තයත් අපි කවුරුත් තාම ඒකෙන් ගැලවෙන්න අපිට තාම බැරි වුණා. එහෙනම් අපි උත්සාහ කරන්නට ඕනේ මොකද්ද? සෝවන් ඵලයටම පත් වෙන්න උත්සාහවත් වීම. ඉතින් සෝවන් ඵලයට පත් වීමේ අදහස ඇතුව අපි සීල සමාධි ප්‍රඥා දියුණු කරන්නට ඕනේ. සෝවන් වෙන්න බැරි වුණොත් අපත යන්නේ නැහැ අනුධර්මයේ චූලසෝතාපන්න භාවයට. හරි ඉන් මෙයා හරි නවතිනවා. එතකොට සුගතියක අපට උපදින්නට පුළුවන්. එතකොට සුගතිය උපන්නහම තියෙන වාසනාව තමයි සත්පුරුෂ ආශ්‍රයේ කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්මය. මේ කාරණා අපට සම්මුඛ වුණාම නැවතත් කුසල් රැස් කරගන්න පුළුවන්. කුසල් රැස් කරගන්නට පුළුවන්. ඒ නිසා අසතර පායට වැටෙන්න තියෙන අවස්ථාවෙන් ගැලවෙන්නයි අපි උත්සාහ කළ යුතු වන්නේ. ඔව්. මම හිතනවා අපි ස්වාමින් වහන්සේ කීතාමත්ම පැහැදිලිව නිරවුල් කරලා දුන්නා. ඔබ අහගෙන හිටියානම් මේ සතර අපායට වැටුනොත් කොයිතරම් කාලෙකින් ගොඩ එන්න පුළුවන්ද? අවුරුදු මෙච්චරයි කියලා නම් කියන්න බෑ. ආත්ම මෙච්චරයි කියලා නම් කියන්න බෑ. බුද්ධාන්තරයක් වගේ කාලයක් සිද්ධ වෙන්නම් පුළුවන්. එහෙම වුණොත් එහෙම මොනතරම්නම් මේ සතර අපායකදී දුක් පීඩා වලට මුහුණ දෙන්න සිද්ධ වෙයිද? අන්න ඒ නිසා මේ ලැබූ උතුම් මනුෂ්‍යාත්ම භාවයෙන් උපරිම ඵල ප්‍රයෝජන ලබා ගන්න, ධර්මයේ අහන්න, ධර්ම සාකච්ඡාවට සවන් දෙන්න, ධර්මයේ පිළිබඳ මෙනෙහි කරන්න, ප්‍රගුණ කරන්න, එවිට අනිවාර්යෙන්ම ඔබට සතර අපායේ නොවැටි ඊට වඩා උසස් ආත්මයක් ලබන්න, මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්මාදී උතුම් ආත්මයක් ලබන්න ඉඩකඩ සැලසෙවි. එවිට කුසල් රැස් කර ගැනීම හැකියාව පවතිනවා. ඉතින් අවසානයේදී නිර්වාණය කරා යන ගමන වේගවත් කරගන්න පුළුවන් වේවි ඔබට. සම්මා ආජීව තුන්සිත පහදන සදහම් කතිකාව නිවරදි ධර්මාවබෝධය තුළින් යහපත් ජීවිතයක්. සම්මා ආජීව තුන්සිත පහදන සදහම් කතිකාව නිවරදි ධර්මාවබෝධය තුළින් යහපත් ජීවිතයක්. සම්මා ආජීව තුන්සිත පහදන සදහම් කතිකාව සිත FM අංක 136B ස්ටැන්ලි තිලකරත්න මාවත නුගේගොඩ අපේ ලිපිණය. ඉතින් ඔය ලිපිණයට ඔබට පුළුවන් අප වෙත ඔබ හිතේ තියෙන ප්‍රශ්න යොමු කරන්න, ඔබ හිත දවන තවන ප්‍රශ්න අප වෙත යොමු කරන්න පුළුවන්. ඉතින් ඔබ යොමු කරන ප්‍රශ්නවලට නිවැරදි විසඳුම් ලබා දෙමින් ඔබේ සිත ධර්ම මාර්ගයට යොමු කරමින් ධර්මානුකූල ජීවිතයක් ගත කරන්නට ඔබට ඉඩකඩ සැලසා දීමේ බලාපොරොත්තුවෙන් තමා සමාජීය සත්‍යයක සදහම් සාකච්ඡාව අපි ඔබ වෙත ගෙනෙන්නේ. හම්බන්තොට වෙහෙරගල ආරාණ්‍ය සේනාසනාධිපති විසුද්ධි මග්ග ජාත්‍යන්තර බෞද්ධ මහා සංවිධානයේ නිර්මාතෘ විචිත්‍ර භානක පූජ්‍ය ආචාර්ය නාගොඩ සදාලෝක නායක ස්වාමීන් වහන්සේ තම අද දවසේ අපේ සාකච්ඡාව සඳහා සහභාගී වෙන්නේ. අපේ හාමුදුරනේ, දැන් කෙනෙකු මියගිය විටදී ඔහුගේ ඊළඟ උපත ක්ෂණිකව සිද්ධ වෙනවද? නැතිනම් යම් කාලයක් මේකට අන්තරා භවයක් කියලා කියන අපේ හාමුදුරනේ. එතන මේ යම් කාලයක් ගත වෙනවද? කොහොමද මේක තීරණය වෙන්නේ අපේ හාමුදුරනේ? සැබවින්ම ධර්ම විද්‍යාත්මක කාරණය නම් අපි මේ යන ෂණෙහිම තමයි ඊළඟ ප්‍රතිසන්දිය සිද්ධ වෙන්නේ. එහෙම නැතුව කොතනකවත් මේ කාල පරිච්ඡේදයක් නැහැ. අර සංක්‍රාන්ති සමය වගේ අන්තරා භවයක් කියලා එහෙම එකක් ධර්මයේ සඳහන් වෙන්නේ නැහැ. ඉතින් අපි හිතමු උදාහරණයක් වශයෙන් රාත්‍රී 8ට මැරුණේ කියලා මිය ගියේ කියලා. ඉතින් 8 පසු වී තප්පරයක් යන්න කලින් ඊළඟ තැන උපත ලැබලා ප්‍රසන්දිය ලැබලා අවසන් කරනවා. ඒක හේතුවක් තියෙනවා. මේ සත්වයා ඉපදිලා ජීවත් වෙලා මැරෙන මොහොත දක්වා මේ සත්වයා විසින් කරන්නේ මොනවද? එක්ක කුසල් එක්ක අකුසල්. පින්පහු දෙක, හොඳ නරක දෙක. ඉතින් මේවා කර්ම ශක්තිය වලට තමයි බෙදෙන්නේ. ඉතින් මේ කර්ම ශක්තිය අනුව මේ ජීවිතේ පවත්වගෙන යද්දී ජීවිතය අවසන් වෙනවා. ඉතින් මේ කර්ම ශක්තිය තියෙන නිසා නැවත යම් තැනක උපදිනට අවශ්‍ය කරන ඉන්ධනය, ඒ නැත්තම් මේ කර්ම ස්වභාවය තියෙනවා. ඒ නිසා ජීවිතේ අවසන් වෙන අන්තිම මොහොත බුදුරජාණන් වහන්සේ පෙන්නවා අවසාන චිත්ත වීතියේදී, චිත්තක්ෂණ 4ක් 5ක් තිබියදී සත්වයා මරණයට පත් වෙන. ඒ කියන්නේ චුද්ධෝ අපේත විඥානං නිරත්තංව කලින්ගර. මේ හිත කයෙන් බැහැර වෙනවා. එතකොට කයෙන් හිත බැහැර වෙච්චවා මේ කය දරකඩක් වගේ නිරර්ථක ස්වභාවයට පත් වෙනවා. හැබැයි ඒ චුති හිත, එහෙම නැත්නම් චුත වෙන අවස්ථාවේ හිතට බලපාන සිතුවිල්ල ඉතාමත්ම වැදගත් කාරණයක්.
ඒ අවස්ථාවේදී අපිට විශේෂ නිමිති දෙකක් පහළ වෙන එකක් කර්ම නිමිත්ත අනිත් එක ගති නිමිත්ත කර්ම කර්ම නිමිති ගති නිමිති ඒ කර්ම නිමිත්ත කියලා කියන්නේ ජීවිතේ කාලය පුරාවට අපි ජීවත් වෙන කාල පරාසය තුල සිද්ධ කරපු හොඳ නරක පිළිබඳව සංඥාව ගරුක කර්ම ආචින්න කර්ම ආසන්න කර්ම කටත්තා කර්ම කියලා ගරුක කර්ම කියලා කියන්නේ බලගත් කුසල් හෝ අකුසල් කර්ම බලගත්ව කුසල් කර්ම නම් බලගත්ව කුසල් කර්ම තමයි ධාන සිත් උපදවාගෙන තිබීම ප්‍රථම ධානයේ දෙවෙනි ධානයේ තුන්වෙනි හතරවෙනි ආදී වශයෙන් අකුසල් පැත්තෙන් ගත්තම පංචානන්තරිය පාප කර්මයක් හෝ එහෙම නැත්නම් නියත මිච්ඡා දිට්ඨියක් අන්න ඒවා ගරුක ඒ කියන්නේ අකුසල පැත්තෙන් එහෙනම් ගරුක කර්මයක් තිබුණොත් ඒ ගරුක කර්මයේ මනසට එනවා අරමුණ මතු වෙනවා එතකොට අපි හිතමු උදාහරණයක් වශයෙන් අපි ගරුක අකුසල කර්මයක් වශයෙන් නියත මිච්ඡා දිට්ඨිය කියලා අපිට මනසට ආවේ ඒ මිසදුට වරන්නම් වාසය කරේ එතකොට එයා ඒ මැරෙන සත්වයාගේ හිතට අරමුණු වෙන්නේ මොකද්ද අර අකුසල් බලගත් අකුසල් සිත ඒ අකුසල් සිත පැමිණීම නිසා ඒකට අනුරූපීව යාට පේනවා ඊළඟට උපදින තැන ඒකට කියනවා ගති නිමිත්ත කියලා ඒ කියන්නේ නිරය පේනවා ගිනිදල් පේනවා එහෙනම් මැරෙන්න තප්පරයකටත් වැඩි ඉස්සරලා තමන් කරපු හොඳ නරක දෙක තමන්ට පෙනිලා ඒකට අනුරූපීව යා උපදින තැනත් පෙනිලා ඒක සංඥා වශයෙන් පේනවා ඊළඟට ඒ පේන සංඥා උපාදාන කරන වේෂණයම ඊළඟට ගින් පහළ වෙනවා හට ගන්න. ඕක සිද්ධ වෙන්නේ තප්පරයේ කෝටියෙන් බෙදුවත් ඊටතරිය ඊටාම ඉක්මනින් තමයි මේ සිද්ධිය සිද්ධ වෙන්නේ. ඒක හිතේ ප්‍රවේගය. එතකොට දැන් ආචින්න කර්ම කියලා කියන්නේ ජීවිතේ බොහෝ කාලයක් පුරුදු කරපු හොඳ නරක. ඒක දන් දුන්න නම් කාලයක් අන්නේ වැනි කුසල් සිත්තුවිලි. සිල් රැකනන් ඒවා. දැන් මත් වතුර බිව්වනම් ඒ ටික. සොරකම් කරානම් ඒ ටික. කාම මිත්‍යාචාර කරානම් ওই ටික. ඒකට කර්ම නිවිති වශයෙන් පේනවා. අපි මත් වතුර බිව්ව කියලා මිනිස්සේ ජීවිතේ ගොඩක් කල්. ඒකට බෝතල් ටික පේනවා. බීපු හැටි පේනවා. අර කාපු බයිට්ස් ටික පේනවා. ඒකට කාම මිත්‍යාචාරය දුන්නම් ඒ පරිස්ති පරපුරුෂයන් පේනවා. සොරකම් කරානම් හොරකම් කරපු විදිහ ඒ ඔක්කොම පේනවා. ඔය කර්ම නිවිති. ඒතර ඔන්නේ දීර්ඝ කාලයක් පුරුදු කරපු ආචින්න. ආසන්න කියලා කියන්නේ ජීවිතය අවසන් වෙන්නට ඔන්න මෙන්න තිබියදී වේවා දවසක් තිබියදී සතියක් තිබියදී ආසන්නේ. මරණයට ආසන්න කාල පරිච්ඡේදී කරපු හොඳ නරක. කටත්තා කියලා කියනවා ඒ කර්ම කොටස ජීවිතේ කඩින් කඩ කරපු හොඳ නරක. ඔන්න ඔය කියන කර්ම ස්වභාව හතර අපේ මනසට එනවා. එහෙමත් නැත්නම් පූර්ව ජීවිතයේ කරපු කුසල් අකුසල් අරමුණක් එන්නත් පුළුවන්කම තියෙනවා. ඔන්න ඔය කර්ම නිමිති පේනලා ඒ කර්ම නිමිති වලට අනුරූපීව ඊළඟට උපදින තැන පැහැදිලිවම තමන්ට දැర్శණය වෙනවා. එන්නේ දැర్శණය වෙන කොටසට කියනවා ගති නිමිත්ත කියලා. ඒ ගති නිමිත්ත උපාදානය කරන ශ්‍රණි. එතකොට මෙහෙන් චුත වුණා ඒ පැත්තෙන් එහෙන් පහළ වුණා. හරියට කූඩෙල්ලෙක්. ඒ කූඩෙල්ල එක පැත්තක් අතාරින්න එක තැනක් අල්ලගෙන අන්න ඒ වගේ චුතිපටිසන්ධි එහෙම නැතුව මිය ගිහිල්ලා සුදුසු මවකුසක් ගැනකම් සුදුසු තැනක් ගැනකම් කොහේවත් මේ හිතට සැරිසරන්න තනියෙන් පුළුවන් කමක් නැහැ අනිවාර්යයෙන්ම මේ හිත පවතින නම් කයක් අවශ්‍යමයි ඒ නිසා අන්තරා භවයක් තේරවාදී සම්ප්‍රදාය තුල තේරවාදී ත්‍රිපිටක ධර්මයේ තුල කොතනකවත් පෙළේවත් අටුවාවේවත් තීකාවේවත් තිප්පණියවත් කොතනකවත් ඇත්තේ නැහැ මේක මහායානික මතයක් ඒ නිසා අන්තරා භවයක් අපට නැහැ භවය අතර කොහෙද අපි ඉන්නේ භවය කියලා ගත්තම අපිට තියෙන තල 31ක්. එතකොට බ්‍රහ්ම ලෝක ටික. සතර අපාය. මනුෂ්‍ය ලෝකය. දිව්‍ය ලෝක 6. ඉතින් ඔය 31 තලයේ. ඉතින් ඔය 31ක් වූ භූමි තලයේට අමතරව කොතනකවත් අපිට භවය අතර ඉන්න බෑ. ඔය කොතනක හරි අපි උපදින අඩුමතරින් පණුවෙක් වෙලා හරි උපදිනවා නම් එතන ජීවිතයක්. ඇයි නාම රූප දෙක? එතන පැහැදිලිවම තියෙන නිසා. ඉන්ද අපි බුදුරජාණන් වහන්සේගේ ධර්ම විග්‍රහයට අනුව බලතොත් කිසිම තැනක අන්තරා භවයක් නැහැ. මෙතනින් චුත වෙනකොට ඊළඟ තැන ප්‍රතිසන්දිය සිද්ධ වෙනවා. සම්මා ආජීව තුන් සිත පහදන සදහම් කතිකාව. මීට කලින් සාකච්ඡා කළ ප්‍රශ්නයේදී ඔබ වහන්සේ කිව්වා මියගිය පුද්ගලයෙකුට අන්තරා භවයක් නැහැ කියන කාරණය. නමුත් යම් යම් අවස්ථාවන් වලදී අපේ සමාජයේ යම් යම් පුද්ගලයන් මියගිය ඥාතීන් සම්බන්ධව කතා කරනකොට මියගිය ඥාතීන් ගෙන්නලා නැවත කතාබහ කරන අවස්ථාවල් කියලා සමාජයේ තියෙනවා අපේ හැමෝටම. ඒ කියන්නේ මියගිය කෙනා නැවත ගෙන්නලා පියත් එක්ක කතා බහ කරනවලු. මේ අන්තරාභවයක් නැත්තම් අපේ හැමෝටම මේ මියගිය කෙනා නැවත ගෙන්නන්නේ කොහොමද කියලා කෙනෙකුට ප්‍රශ්න. ඉතින් මේ අන්තරාභවයක් කියන්නේ අපි දැන් උදේට පටලවා ගන්න නරකයි මහත්තයා. දැන් ගෙන්නුවා කියමු. ඔය ගෙන්නුවා කියන කාරණේත් යම් යම් කාරණා කතා කළ යුතුයි. නමුත් ඇත්තටම ගෙන්නුවා කියමු. ඒතර එතනක් තියෙන ජීවිතයක්නේ.
දැන් මං ඉස්සෙල්ලා විස්තර කරේ අර හීනාත්ම භාවයක් කියලා. ඒතර එතනක් තියෙන්නේ ජීවිතයක්. ඒතර එහෙනම් ඒතර ඒ ඉතර අන්තරේ අන්තරාභාවය කියලා කියන්නේ ඕක ওই කාරණේ නෙවෙයි. එහෙනම් එතන තියෙන්නේ ජීවිතයක්. එහෙනම් හීනාත්මයක් හෝ අමනුෂ්‍යයෙක් වෙලා උපන්න කියන්නේ අනිවාර්යයෙන්ම එතනත් ජීවිතයක්. ඒ කියන්නේ මේකේ කෙනාට උරුම ජීවිතය තමයි උරුම ජීවිතේ කර්ම අනුරූපව එයා එතෙන්ට යන්න ඕන නිසා එයා වැඩ කරගෙන තින්නේ එහෙම. දැන් හොඳටම ඔබතුමාගේ කියපු කාරණේ මට අමතකුණා. මේ දැන් ඔය යාග හෝම තොවිල් පවිල් කරගෙන අමනුෂ්‍යයන්ගෙන් උදව් උපකාර අරගෙන මිනිස්සු දියුණු වෙනවා. එහෙම කරන්න පුළුවන්. අතීතයේ යක්කුන්ගේ වැඩ අරන් තිනෝනේ අපේ හාමුදුරුවරු. හැබැයි වැඩේ මෙන්න මේකයි. ඒ කට්ටියත් එක්ක සම්බන්ධ සාසම්බන්ධතාවය පැවැත්වුවම මැරෙන්න ඔන්නෙ මෙන්න තියේදී අර කට්ටිය වට වෙනවා තමන්ගේ ඇඳ වටේට. ඇවිල්ලා ඒ කට්ටිය අඬ ගන්නෙ ඉන්න අපේ අපේ ලෝකෙට ඉන්න කීකේ. එහෙනම් යක්ෂයන්ගෙන් ප්‍රේතයන්ගෙන් භූතයන්ගෙන් අමනුෂ්‍යයන්ගෙන් වැඩ අරගෙන ඒගොල්ලන්ගෙන් උදව් අරගෙන දියුණු වුණා කියන උදවිය මරණාසන්න මොහොතේ මුකුත් තත්ත්වේ අර කට්ටිය ඇඳ වටේට වට වෙනවා. ඉතින් සුගතිය කරමුණු කරන්නම් වෙන්නේ නැහැ. යන්න වෙන්නේ ඒගොල්ලන්ගේ ලෝකෙටම තමයි. ඉතින් ඉහිල්ල ඊට පස්සේ මේ මනුස්සයාත් ඒ අහීනාත්මය ලබලා ඒ ජීවිතේ දහදුක් විඳිනවා. ඉතින් ඒ නිසා අපි හොඳට තේරුම් ගන්නට ඕනේ මේ බුදුදහමේ තියෙන යථාර්ථය තුල අපි දියුණු වෙනවා මිස මේ එක පාරටම හෝස් ගන්න අපි දිනු වෙන්න ගින් අවසානයේ අපිට ඉරණම මොකද්ද අර වගේ අවාසනාවන්ත ඉරණමක් තමයි අපිට උදාපත් වෙන්නේ. ඒ නිසා අපි නොපෙනෙන අදෘශ්‍යමාන බලවේග වලින් දිනුව පතනොට වැණිය උට්ටානවතෝ සතිමතෝ සුචිකම්මස්ස නිසම්මකාරිනෝ සංයතස්සජ ධම්මජීවිනෝ අපමත්තස්ය සුල්වටති. නේද? උට්ටානවතු බලවත් උත්සාහයෙන් යුක්තව සතිමතු සිහියෙන් යුක්තව ඒ වගේම පිරිසුදු චරිතවත් භාවයකින් යුක්තව තැඬ සුසු නුවණ පාවිච්චි කරන කටයුතු කරන්න අපමත්තස්ය සුභවටති. එහෙනම් අනිවාර්යෙන්ම යාගේ අසස වැඩෙනවා. එහෙනම් අපිට නොපෙනෙන අදෘශ්‍යමාන බලවේග පස්සේ ගිහිල්ලා අවසානයේ දුකට වැටෙනට වැඩිය හොඳම දේ තමයි අපිට ලැබිච්ච මේ මහා හැඟි දුර්ලභ වාසනාව ධර්ම වාසනාව අපේ ජීවිතයේ තුල මෙලව දිනුව සහ පරලොව දිනුව පරමාර්ථයේ නිවන පිණිස උපකාර කරගන්නට වැඩපිළිවෙලක් අපි මානසිකව කල්පනා කරලා උපදෙස් අරගෙන කටයුතු කිරීම. සම්මා ආජීව තුන් සිත පහදන සදහම් කතිකාව. අවසර අපේ හාමුදුරනේ, දැන් ඔබ වහන්සේ කලින් ප්‍රශ්නයේදී පැහැදිලි කිරීමක් කළා පුද්ගලයෙක් මිය ගිහි ලක්ෂණයකින් නැවත ඉපදෙන වගේ අන්තරා භවයක් නැති එක ඉතාමත්ම පැහැදිලිව ඔබ වහන්සේ සඳහන් කළා. ඒ වගේම අපේ හාමුදුරනේ, දැන් අපේ සමාජයේ බෞද්ධයන් අතර මේ කාර්යය තියෙනවා. කෙනෙක් මරණාසන්න මොහොතේදී පන්සල් ගිහිල්ලා ස්වාමීන් වහන්සේ නමක් නිවසර වඩම්වල ධර්ම දේශනාවක් පවත්වනවා. මැරෙන්න ඉන්න කෙනාට බණ ටිකක් අහන්න සලස්සනවා නම් හොඳයිනේ කියන මතය නිසා මේ වගේ ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න අවස්ථාවක් ලබා දෙනවා. දැන් ඔබ වහන්සේ කිව්වා කෙනෙක් මේ මරණාසන්න මොහොතේදී තමාගේ ඊළඟ ප්‍රතිසන්දිය ලබන්නේ කොයි වගේ තැනකද කියලා දෘශ්‍යමාන වෙනවා කියලා, පේනවයි කියලා. ගිනිදල් පේනවා, අපායට ද යන්නේ, නැත්තම් සුගතියට ද යන්නේ කියන කාරණාව යමාකාරයකින් දැනගන්න පුළුවන් කියලා. දැන් ස්වාමින් වහන්සේ නමක් ගෙනලා ධර්ම දේශනා කරලා මේ ධර්මයේ හොඳින් ශ්‍රවණය කරනවා නම් දැන් මෙතෙන්දී ලබා ගන්නා වූ ආනිසංසය අර தත්ත්වය වෙනස් කරන්න හේතුවක් වෙන්නේ බැරිද? ඒකේ යම් අඩු වැඩිවීමක් වෙනවද කියන ගැටලුව ඇති වෙන්න පුළුවන් කියලා. සම්පූර්ණයෙන්ම ඊටම වැදගත් ඒ කාරණේ. මොකද අපේ අතීත මුතුන් මිත්තෝ ඒ වගේ අවස්ථාවල මරණාසන්න මොහොතේදී එවැනි දේ කළා. බණක් කියුවා, අට පෙරේර කත ගැස්සුවා, ආදි වශයෙන් පිම්පොත කියවන එක, පිම්පොත කියවනවා, ඒ වගේ දේවල් තිබුණා. එතකොට ඇත්තෙන්ම අපි හිතමු දැන් මරණයට ආසන්න වෙනකොට ඕනම කෙනෙක් මහත්තයා අපි බය වෙනවනේ. මැරෙනවා කියලා ඇත්තටම කිව්වොත් අනිවාර්යයෙන්ම බය වෙනවනේ. දැන් අපි මරණං නියතං කියලා කොච්චර කිව්වත් ඕවිතින් නියතං තමයි. නමුත් දැන් මැරෙනවා, තව පැයකින් මැරෙනවා කිව්වොත් තප්පරේ විනාඩිය යන්නේ මොකද අපිට ඇති වෙන්නේ? මරණ බය. සියලු සත්වෝ මරණයට බයයි. එතකොට පළවෙනි එක තමයි බණක් අහනකොට මරණ බය නැති වෙනවා. ලොකු ආනිසංසයකින් මෙලොවම ලැබෙන මරණ භය නැති වෙනකොට හිත එකඟ වෙනවා. ඒතර එකඟ හිතට බුදුරජාණන් වහන්සේගේ ධර්මය සාමින් වහන්සේ කෙනෙක් වූ සිල්වත් උපාසක උපාසිකාවකගේ ධර්මයක් කියා දෙනකොට, පින්පොත කියවනකොට අර කුසල් සිත වර්ධනය වෙනවා වැඩියෙන්. ඒ වර්ධනය වෙන කුසල් සිතේ අරමුණු බොහොම ප්‍රබලයි. අන්න ඒකනේ ආසන්න ඒ කුසල් කර්මයේ බලපාන්නේ ජීවිතේ ඊළඟ ජීවිතේට. ඒ බලගත් කුසල් සිත නිසා සමහර කාලවලට අපායන් හිටියනම් ඒක වෙනස් වෙලා යාට දිව්‍ය ලෝකයට හිත පිහිටව ගන්නට පුළුවන්කම
තියෙනවා. ඉතින් එවැනි අවස්ථා ඕන තරම් තියෙනවා. මම එක උදාහරණයක් කියන්නම්. මේ අපේ අරණ්‍ය සේනාසනයක් තියෙනවා නිමලව අරණ්‍ය සේනාසනය කියලා මේ කිරින්දේ තිසමහරාමේ. ඒ තලගුරු විහෙරේ ඒ කාලේ නම. එතකොට එහි වැඩ සිටිය ධම්මදින්න කියන මහා රහතන් වහන්සේ දවසක් රූහ බකලෙන කියලා විශාල ගල්ලෙනක් දැනටත් තියෙනවා. ওই ගල්ලෙනේ සතිපට්ඨාන දේශනාව කරනවා. ඒ සතිපට්ඨාන දේශනාව බොහෝම මිහිරෙන් දේශනා කරනකොට ඒ රූහ බකලෙනේ ඉස්සරහ තියෙන ලොකු තුඹසක්. ওই තුඹසෙ හිටිය ගැරණියෙක්. මේ ගැරණිය ඇවිදිලා අර ස්වාමින් වහන්සේගේ බොහොම මිහිරි හඬ රහතන් වහන්සේගේ හඬ අහගෙන ඉන්නකොට කබරේ කෙවිල්ල ගිලිනවා. දැහැ ගන්නවා. ඒ අර මිහිරි ස්වරයට කන් යොමු කරගෙන ඉඳිය නිසා මැරිලා ගිහින් එයයි උපදිනව දෙව්ලොව. ඊට පස්සේ කාලෙක එයින් චුත්ත වෙලා නැවස අපේ රටේම ඉපදිලා තිස්ස නමින් දුටුගැමුණු කුමාරයාගේ යුද්ධයට සම්බන්ධ වෙලා පස්සේ පැවිදි වෙලා ජීවිතේ සාර්ථක කරගන්නවා. මම මේ දීර්ඝ කතාවක් කෙටියෙන් කිව්වේ. ඉතින් මම මේ අදහස් කළේ තිරිසං යෝනියේ ඉඳලත් අර සද්ධර්ම ස්වරයට කන් යොමු කිරීම නිසා, මේ ධර්මය කියලා දන්නේ නැහැ, සද්ධර්ම ස්වරයට කන් යොමු කිරීම නිසා සුගතියටපත් වුණා ඒ ගැරණියා තිරිසං යෝනියේ හිටපු සතෙක්. එහෙනම් එතකොට මරණාසන්න අවස්ථාවේ ඉන්න මිනිස්සුෙකුට බුදුබණ ටිකක් ධර්මය ටිකක් අහන්න සැලැස්වීමෙන් කොච්චර සුගතිය විවෘත කරගන්නට ඒක බලගතු වෙනවද? ඇත්තෙන්ම මරණාසන්න මොහොතේදී කරන දේවල් බොහොම විශේෂයක් අපට ඇති වෙනවා හිතේනේ. සාමාන්‍ය ජීවත් වෙනකොට ඕනවට එපාවට කරත් දැන් යන්න ළඟයිනේ කියලා හිතනකොටම උවමනාව වැඩි. ඒ නිසා හොඳට අපි තේරුම් ගන්නට ඕනි ආසන්න කර්මයේ බලවත්. සමාන අවස්ථා දිනෝ මේ එවැනි අවස්ථාවල බණ අහන තරම් සිහි කල්පනාව නැහැ. අපි දු සිහිවිකල් වෙලායි කියලා සිහිකල්පනව මදි. ඒ වගේ අවස්ථාවල ඔය අටපිරිකර ගෙනල්ලා ඒ වගේම පිරිකර ගෙනල්ලා පේන්න සලස්වනවා. අම්මා ගෙනින්න අනේ අම්මේ අත ගහන්න, තාත්තේ අත ගහන්න කියලා. එතකොට එයා රූපෙන් දකිනවා. රූපෙන් ඒ පිරිකර දකිනකොට සංඥා වෙනවා, කුසල් සංඥාව. ඊළඟට හඳුන් කූරු මල් ඒ සුවඳ ආග්‍රහණය වෙනකොට කුසල් සිත් උපදිනවා. ඒ නිසා ඒ වාගේ අනිවාර්යෙන්ම මරණාසන්න අවස්ථාවෙනකොට අපි කුසලයක යෙදවීම තමයි කළ යුතු වන්නේ. මොකද අපිට කියන්නට බෑ අවසාන මොහොතේදී මොන වගේ අරමුණක් අපට එයිද කියලා. මොකද අපි කොයිතරම් දන් දුන්නා සිල් රැක්කත් භාවනා කරත් අපි අපේ ජීවිතයේ කරපු යම් යම් අකුසල කර්ම තියෙනවා අපි වහගෙන ලෝකෙට කියන්න බැරි. අපි හිතමු උදාහරණයක් වශයෙන් ගබ්සා කරපු අම්ම කෙනෙක් කියලා. ඔව්. එබැයා තරුණ කාලේ ගබ්සා කළා. මොන හේතුවක් නිසා හරි වයසට යනකොට මෙයාට ඒව තීරෙනවා. එතකොට එයා ධර්මීයම හැසිරලා බොහොම සීලවන්ත ජීවිතයක් ගත කරනවා. යටපත් වෙලා තිබුණාට මරණාසන්න අවස්ථාවේදී මහත්මේ මේව මතුවෙලා එන එකපාරටම. එතකොට මොකද ඇත්තේ? මම ඝාතනයක් කළා කියන සංඥාව ආවොත් ජීවිත කාලෙම අර රැකපු සීලය හෝ වඩපු කුසලය යටපත් කරන්න තරම් අර අකුසල් සීද බලවත් වෙනවා. අන්න එම නිසා අපි ඇත්තෙම වැඩිපුර ආසන්න කර්මයේ කුසල් අරමුණක් දෙන්නට අර මරණයටපත් වෙන ආසන්නින් සත්වයාට අපි උදව් කරන්නට ඕනේ. කියන්නේ අම්මට වේවා තාත්තට වේවා කාට වුණත් අපි උදව් කරන්නට ඕනේ. මොකද අවසාන මොහොතේදී අර යට අංගගෙන හිටපු අර රබර් බෝලයක් යට කරගෙන හිටියා වගේ උඩට එනවා ජලය. ඒ නිසා ඒකයි හැමතිස්සෙම බුදුරජාණන්සේ කියන්නේ අකුසල් නම් කරන්න යන්න එපා. අකුසල් කළොත් ඒ විපාකේ බොහොම භයානකයි. හිත දවනෝනේ. හිත දවනෝ. ඒ නිසා හිත පිරිසිදුව පවත්වන්නට අපි අවසාන මොහොතේ හරි උත්සාහයකින් දෙන්නට අවශ්‍ය වෙනවා. ඉගෙන බුවන්සේ කියන්නේ මේ මරණාසන්න මොහොතේ ඇති වෙන සිතගෙන චුතිසිතට යහපත් අරමුණක් ලබා දිය යුතු වෙනවා. අනිවාර්යයෙන්ම ලබා දිය යුතු වෙනවා. ඔව්. අපි හඳුනන දැන් කෙනෙකුට හිතන්න පුළුවන් මෙහෙම දැන් හිමනම් ජීවිත කාලයේම කරපු අකුසල් සියල්ල යටපත් වෙන විදිහේ චුතිසිතට කුසල් අරමුණක් සිතුවිල්ලක් ලබා දීලා හොඳ ආත්මයක් ලැබුවා. නමුත් එතකොට අර ජීවිත කාලේ කරපු අකුසල් පළදීමක් වෙන්නේ නැද්ද කියලා? ඒක ප්‍රවෘත්ති විපාක වශයෙන් ඒ ජීවිතේ ලැබෙනෝනේ මහත්තයා. දැන් මේ කියන්නේ උපපච්ඡේදනිය. දැන් මේ ජීවිතේ අපි තුමු බොහෝ කාලයක් අකුසල් කරපු කෙනෙක් ආසන්න කර්මයේ කුසල් නිමිත්තක් කරගෙන සුගතියට ගියා කියලා. හැබැයි සුගතියට ගිහින් මිනිස්කලා උපන්නත් එයාට ප්‍රවෘත්ති විපාක වශයෙන් අර කරපු අකුසල් විපාක තමයි ජීවිතේට එනවා. දැන් බලන්න සමහර අය ඉන්නවා බොහෝම හොඳ ජීවිතවල බොහොම රූප සම්පන්නිය තියෙනවා, බොහොම ධනිය තියෙනවා. හැබැයි ඒ ජීවිතේ ඇඬූ කඳුලින් හිතේ සැනසීමක් නැහැ. හොරහතුරු අධිකයි. දරුවන්ගෙන් ගුටි කනවා, බැනුම් අහනවා, නිඳා ලබනවා. අප්‍රමාණ කියන්න බැරි තරම් කරදර. ඇයි? අර ඉහත ජීවිතවල කරපු අකුසල් වල කර්ම විපාක ප්‍රවෘත්ති විපාක වශයෙන් අන්නේනෝ.
හැබැයි ඒ ජීවිතේ මිනිස්සෙක් වුණා. මොකද ආසන්න කර්මයේ චුතියට බලපෑම හොඳ කුසල නිමිත්තක් නිසා. එහෙනම් මේවෙන් අපිට මේ කර්ම වලින් ගැලවිලා පැනලා යන්න බෑ. හැබැයි ඒ කර්ම වල විපාක වෙනස් කරන්නට යටපත් කරන්නට බලවත් කුසල කර්ම වලින් පුළුවන්කම තියෙනවා. අපි හඳුනේ මම මේ කාරණා මතක් කළේ මොකද කෙනෙකුට හිතන්න පුළුවන් මොනතරම් පව කරත් කමන්නේ අවසාන මොහොතේ බණ ටිකක් ඇහුවොත් අටපිරිකරක් පූජා කරොත් ඒවා අහෝසිලා යනවා කියලා නැත්නම් එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ඔබ නිවරදිව අවබෝධ කරගත යුතු ඒ කාරණේ අපි ස්වාමීන් වහන්සේ ඉතාමත්ම පැහැදිලිව ඒ පිළිබඳව සඳහන් කළා. ඒ නිසා පුළුවන් තරම් අප්‍රමාදව කුසල් වැඩිම තමා සිද්ධ කළ යුතු වන්නේ. කළ යුතු වන්නේ මම ඉතින් යෝජනාවක් කරන්න කැමතියි. මේ අන්තිම මොහොතේ ඉතිපිසෝ භගවා කියන්න බලාගෙන ඉන්න එපා. ජීවත් වෙන කාලයේ පුළුවන් තරම් කුසල් ධර්මයන් කරන්න ඉදර අන්තිම මොහොතේ කොහොමත් ආවර්ජනය වෙන්නේ ඔබේ ජීවිත කාලයේ කරපු කුසල් කර්මම තමයි. ඒ නිසා ගොඩාක් අකුසල් සිද්ධ වෙන්නේ තරුණ කාලෙදී. අසත්පුරුෂ ආශ්‍රය නිසා අධ්‍යක්ීම් අඩුගම නිසා බොහෝසෙන් අකුසල් කරන්නේ ඒ දෙන්නෙම තරුණ කාලේදී. දැන් තරුණ කාලේදීම ධර්මයට යොමු වීම තමයි අවශ්‍යම කාරණේ. ඒතර වයසට ගිහිල්ලා අමුතුවෙන් ආසන්න කර්මයේ කුසල් අරමුණක් කරගන්න පොරකන්නට ඕනේ නැහැ. ඒ නිසා මේ විස්තර කරන්නේ මේ අන්තිම මොහොතේදී කරන කුසල් නිමිත්තෙන් අර ඔක්කොම අහෝසි කරනවා කියන කාරණේ නෙවෙයි. සම්මා ආජීව තුන් සිත පහදන සදහම් කතිකාව. අසර අපේ හාමුදුරනේ අද දවසේත් අපේ සදහම් කතිකාව සඳහා වෙන්නුණු කාලය අවසන් වෙගෙන යනවා. කොහේට වෙතත් ප්‍රායෝගිකව අපේ සමාජයේ තියෙන ප්‍රශ්න පිළිබඳවත් අපි අපේ සදහම් කතිකාවතේදී කතා කරනවා. ඒ නිසා අපි නිරන්තරයෙන් ඔබට කියන්නේ ඔබට පැනනගින ඉවන් ගැටලු තියෙන නම් අපි වෙත යොමු කරන්න කියලා. සමහර ප්‍රදේශවල කෙනෙක් මිය ගියාම මේ මලසිරුර ගිහිල්ලා මුහුම දාන කරන මිහිඳන් කරනකොට ඒ වලට මේ මලසිරුර දාලා පස් දාලා පස් තද කරනවා. තද කරනවා නැත්නම් අය කියනවා මේ මියගිය කෙනාට වඩා වයසින් වැඩි හිටියෙක් වයසින් වැඩි කෙනෙක් තමයි අර පස් පාගල හිර කරන්න ඕනේ කියලා. එහෙනම් අර මියගිය කෙනාට වඩා වයසින් අඩු කෙනෙක් එක කරන්න හොඳ නැහැ කියලා. මේ මොකද්ද අපි හඳුනු මෙතන තියෙන එහෙම සම්ප්‍රදායක් අපි මහත්තයා තියෙනවා. එතෙන් මෙතෙන් ප්‍රදේශවල තියෙනවා. ඉතින් මේ එතනදී කියන්නේ දැන් මේ පරිලෝකීය ඥාතිවරයාට වැඩි හිටියෙක් කරනවා කියන්නේ එතනදී ඒ පස්තද කිරීම කරන්නේ යන සමුදීමක් සංඥා කරන්නේ. එතකොට වැඩි හිටියෙක් තමයි සාමාන්‍යයෙන් බාල කෙනෙක් වැඩි හිටියෙක් අපි පාගන්නේ නෑනේ. එතකොට අර වැඩි හිටියෙක් ඒ මියගිය කෙනාට වැඩි හිටි කෙනෙක් තමයි පස්තද කරලා ඒ සමුදීම කරන්නේ. එතකොට ඒ වැඩි හිටියා නිසා ගැටලුවක් නෑ. දැන් බාල කෙනෙක්ට ඒක අගෞරවයක් වශයෙන් අපේ ජන සමාජය තුල සලකන්නේ. ඒකයි අර බාල කෙනෙක් ලව්වා මේ දේහය තැන්පත් කරලා මිහිදන් කරනකොට පස් පාගන්න ඒ තද කරන්නට ඒ අවස්ථාව දෙන්නේ නැත්. ඒ වගේම තව ඔය තියෙනවා දැන් මිය පරලෝක ගියාම ඒ අවසාන මොහොතේ දේහය එළියට ගන්න කලින් දොරවල් ඔක්කොම වහලා දේහය විතරක් තනි කරහලා තියෙනවනේ. ඔව්. දැන් අපේ පළාත්වල එහෙම තියෙනවා. මට මතකයි මම පුංචි කාලේ මට අවුරුදු 5 වගේ අපේ ඥාතිවරයෙක් මැරිලා කොහොමින් හරි මේ මමත් ගේ ඇතුළේ දාලා තමයි දොරවල් තිබුණේ. ඒ කියන්නේ මිනියයි මමයි විතරයි. ඉතින් ඇත්තටම පස්සේ මේ පෙට්ටිය එළියට ගන්නකොට මමත් එළියට ආවා මම පුංචි. ඉතින් මට එහෙම බලපෑමක් වුණේ නමුත් ඒගොල්ලෝ විශ්වාසයක් තියෙනවා අර මෘතදේහයක් කලේබරයක් තියෙනකොට ඒකට නොඑක් නොඑක ආකාරයෙන් අමනුෂ්‍යයන්ගේ බලපෑම් තියෙනවා අධිග්‍රහිත වෙනවා. ඉතින් ඒ නිසා ඒ කට්ටිය ඔක්කොම අර මේ තනි කරාට පස්සේ එකතු වෙනවලු දේහය ළඟට ඒ කට්ටියත් එකම එළියට එනවයි කියන සංඥාව. ඉතින් ඒ වගේ නොඑක් නොඑක අපේ විශ්වාස තියෙනවා. ඉතින් ඒවා බොහොම ධාර්මික සහ අහිංසක විශ්වාස. ඉතින් ඒ දේවල් සාම්ප්‍රදායික දේවල්. නමුත් අපි ඒවා බැහැර කළ යුතු වන්නේ නැහැ. ඒ වගේ දේවල් අපේ රටේ තියෙනවා. එහෙම ඒක ගැටලුවක් හොඳයි. මනම් අපේ හඳුරන්නේ අද දවසේත් අපේ සාකච්ඡාව සඳහා වෙන්නුණු කාලේ අවසන් වෙනවා. හිතවතුනි ඔබට පුළුවන් මේ විදිහට ඔබට පැනනගින ගැටලු निराකරණය කරගෙනමින් ධර්මයේ පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබා ගන්න අපේ ස්වාමින් වහන්සේ පූජ්‍ය නාගරු සද්දාලෝක නායක හඳුරන් වහන්සේ සෑම සිනසුරාදාවකම සම්මා ආජීව තුන්සිත පහදන සදහම් කතිකාවෙන් ඔබේ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඔබට පුළුවන් ලියන්න අපිට සම්මා ආජීව 305 සදහම් කතිකාව සිත FM අංක 136 බී ස්ටැන්ලි තිලකරත්න මාවතන උගේගොඩ කියන අපේ ලිපිණයට 0718 647 624 කියන දුරකථන අංක වලට කතා කරලා ඔබට පුළුවන් ඔබේ සිතේ තියෙන ප්‍රශ්නේ කියන්න. අපි සෝදානම් සදහම් කතිකාවෙන් ඔබේ ප්‍රශ්නෙට විසඳුමක් ලබා දෙන්න. අද දවසෙත් අපේ මැදිරියට වැඩම කොට වදාළ
හම්බන්තොට වෙහෙරගල ආරාන්නේ සේනාසනාධිපති විසුද්ධි මග්ග ජාත්‍යන්තර බෞද්ධ මහා සංවිධානයේ නිර්මාතෘ පූජ්‍ය ආචාර්ය නගුරු සද්ධාලෝක නායක හාමුදුරන් වහන්සේට අපේ ගෞරවනීය නමස්කාරය මේ මොහොතේ පිරිනමනවා. හේමනම් හිතවතුනි, හමුවෙමු යලිත් ලබන ශනිදාවෙත් උදෑසන 7ට. ප්‍රාර්ථනා කරනවා ඔබට ධර්මාවබෝධය තුළින් ජීවිතය යහපත් කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා. සම්මා ආජීව තුන්සිත පහදන සදහම් කතිකාව නිවරදි ධර්මාවබෝධය තුළින් යහපත් ජීවිතයක්.